ලෝවෙන් වෙල්කම් තවත් දවසක තවත් සෝ එකක් එක්ක සිකුරාදා දවසක ජොයින් වෙනවා වද්දලක් සමගින්. ඉතින් අද අපේ ගෙස්ට් අපි ඔක්කොමලා දන්න හැම මැච් එකේම වගේ ට්‍රයි ස්කෝ කරන හැම මැච් එකේම වගේ කැපිලා පෙනෙන දනුෂ්ක රංජන්. දන්න කොහමද? කොහොමද තාත්තේ? ඉතින් කොහොමද? කොරන්ටයින් කාලේ ගෙදර ඉන්නේ කොහමද? සුදුත් වෙලා ඉවරයි අවුලක්. සුදුත් වෙලා ලස්සනත් වෙලා අපි කතා කරමු ඒකේ ඒ සීක්‍රට් එක ගැන පස්සේ. ඉතින් හරි කෙලින්ම වැඩට බැස්සොත් දන්න කෙටියෙන් කිව්වොත් හරිද පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් දනුෂ්ක රංජන් කියන්නේ කවුද? දන්නේ නැති අලුත් අපේ අලුත් ෆෑන්ස්ලාට දනුෂ්ක රංජන් කියන්නේ කවුද? කෙටියෙන් කිව්වොත් තමයි දනුෂ්ක රංජන් කියන්නේ. ඉතින් සිම්පල් මිනිස්සේ තමයි ඉතින්. හැබැයි සිම්පල් මිනිස්සෙක් රග්බි අතින් බැලුවොත් නම් සිම්පල් නෑ. හැම මැච් එකකම වගේ ට්‍රයි ස්කෝර් කරන කඩාගෙන මරාගෙන මැරෙන ප්ලේයර් කෙනෙක්. ඔයගලන් අපේ පබර් එකේ ගිහිල්ලා වීඩියෝස් ටිකක් බැලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇත්තටම දනුෂ්ක රංජන් කියන්නේ කවුද කියලා. ශ්‍රී ලංකා 7 සහ 15 දෙකේම හොඳටම පර්ෆෝම් කරන ක්‍රීඩකෙක්. ළඟදී අර අපි ආයි දැම්ම පොඩි මතක් වෙන්න කියලා මේ දනුෂ්ක රංජන් පීජී එක ස්කෝර් කරන ට්‍රයි එක ඔයගලන්ට ඒක බලාගෙන හරි කවුද කියලා දැනගන්න පුළුවන් නැද්ද දණ්ඩා? හරි අපිත් එක්ක කතා කරන්න ෆේස්බුක්ේ කතා කරන්න කමෙන්ට් කරන්න ප්‍රශ්න වගේක් අහන්න ඕන දෙයක් අහන්න අපි දනුෂ්ක රංජන්ගේ ඔයගලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. හරි හෙලිම බැලේට බැස්සොත් දන්න කොහොමද රග්බි වලට මුලින්ම ආවේ? කවුද ඉන්ට්‍රඩියුස් කරේ? කොහොමද දැනගත්තේ මේ ෆෝට් එකක් තියනවා කියලා? මම මචං මුලින්ම මේ මං රග පටන් ගත්තේ පිළියන්දලි. පිළියන්දල සෙන්ටර්ලේ තමයි මම එදා මේ පොඩි කාලේ හිටියේ. ඊට පස්සේ අවුරුදු ග්‍රේඩ් 6 වගේ තමයි මම මුලින්ම මේ රග පටන් ගත්තේ. ඊට පස්සේ එතකොට මේ පිළියන්දල සෙන්ටර්ලේ හොඳ රග තිබ්බා. කියන්නේ හැමෝම දන්නවා ඒ ස්කෝලේ යන හැමෝම දන්නවා රග කියන්නේ මොනවද කියලා. ඉතින් එහෙම තමයි මුලින්ම රග පටන් ගත්තේ. හරි හැබැයි මම දන්නේ රග වලට කලින් ඇත්ලටික්ස් වලට දක්ෂකම් පෙන්වන්නේ ගොඩක්. ඔව් ඇත්ලටික් වල මම මුලින්ම මේ කියන්නේ එහෙම ගොඩක් ප්‍රැක්ටිස් එහෙම මේ කියන්නේ ට්‍රේන් කරන පොඩි කාලේ පටන් ගත්තා. ඊට පස්සේ රග පටන් ගන්නවත් එක්කම මේ කියන්නේ දෙකම කරන්න අමාරුයි. ඒක නිසා ඊට පස්සේ දැන් සමහරක් මීට් තියනවා. ඊට පස්සේ එහෙම මේ ඇත්ලටික් කරන එක එහෙමම අතෑරුණා. ඊට පස්සේ රග තමයි දිගටම කන්ටිනියු කරන් ගියේ. හරි හරි පිළියන්දල සෙන්ට්‍රල් වලින් රග පටන් ගත්ත දනුෂ්ක රංජන් ඊට පස්සේ සෙන්ට් පීටර්ස් කොලෙජ් එකට ජොයින් වුණා. එතනින් ආරම්භ වෙච්ච ගමන අද මෙච්චර දුර ඇවිල්ලා තියෙන ඒක පොඩ්ඩක් අපිට කියන්නේ ඒ ස්ටෝරි එක. ඒ ටික මම මුලින්ම මේ කියන්නේ අපි මම අන්ඩර් 15 වෙනකම් ගැව්වා මේ අන්ඩර් 16 වෙනකම් ගැව්වා පිළියන්දල. ඊට පස්සේ ග්‍රේඩ් 10 එකේ අන්තිම තමයි මේ සෙන්ට් පීටර්ස් වලට ආවේ. සෙන්ට් පීටර්ස් වල එතකොට කියන්නේ টপ ස්කූල්ස් වලින් එකක් තමයි සෙන්ට් පීටර්ස් රග සෙල්ලම් කරන. එතකොට ග්‍රේඩ් මම ඊට පස්සේ මුලින්ම අන්ඩර් 18 තමයි මේ ෆස්ට් 15 ගන්න පටන් ගත්තා. ඊට පස්සේ අන්ඩර් 18 වල තමයි මගේ කැටගරි එක තිබ්බේ. ඊට පස්සේ අවුරුදු හතරක් එක දිගට මේ සෙන්ට් පීටර්ස් ගැව්වා. 2009 තමයි මම මුලින්ම මේ සෙන්ට් පීටර්ස් ඇවිල්ලා මේ මුලින්ම සෙල්ලම් කරේ. ඒව තමයි ඉතින්. හරි ස්කූලේ මම මතක හැටියට මම දන්නේ ස්කූලේ කාලේ වැඩිම ඔයගේ අන්තිම අවුරුද්ද තමයි වැඩිම ට්‍රයිස් තිබ්බ අවුරුද්දනේ. අන්තිම අවුරුද්දේ මට එක මැච් දෙකයි ගහන්න පුළුවන්. මම මේ 2011 වල තියෙනවා ට්‍රයි 24ක් මේ 24ක් ඒ වගේ ඔව් 2010 වල තියෙනවා ඒත් 20ක්. ඊට පස්සේ 2009 වල තිබ්බා 15ක්. ඒක මට පිළිගන්න අන්තිම අවුරුද්ද මට මැච් දෙකයි සෙල්ලම් කරන්න උනේ මගේ කැප්ටන්සි එකේ. ඊට පස්සේ මගේ දණීයකේ ඉන්ජරි එකක් ආවා. එහෙම තමයි. ඉතින් මං කිව්වා වගේ හැම මැච් එකම වගේ ට්‍රයිස් එකක් විතරක් නෙමෙයි දෙක තුනක් සුවන්න තමයි දනුෂ්ක රංජන්ගේ වැඩේ. හරි ඉස්කෝලේ කාලේ කතා කරොත් සෙන්ට් පීටර්ස් කොලෙජ් එක වඩ අමතක නෝනම මැච් එකක්
එම තියනවාද අමතක තියෙනවා සෑහෙන්න 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 තියෙනවා මැච් මට ගොඩක් මැච් මතකයි මට ගොඩාක්ම කියන්නේ මගේ කියන්නේ දැන් මං කියන්නේ ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු දැන් හතකට කිට් වෙන්න ඒ කියන්නේ මගේ අර අමතකම වෙන්නදී මේ මැච් වලින් මට ඉස්කෝලේ කාලේ මැච් එකකුත් එකක් දෙයක් තියෙනවා ඒකේ එකක් තියෙනවා 2010 වල අපි අන්බීන් චිප් ට්‍රිපල් චැම්ප්ස් ඒකේ සෙවන්ස් එකක් ඕල්ඩ් අයිලන්ඩ් සෙවන්ස් එකේ ක්වාටර් ෆයිනල් එකේ ඒක මට අමතක වෙන්නේ නැහැ කවදාවත් මේ මොකද ඒ දවසේ කියන්නේ ඒ අපේ ටීම් දෙක තමයි මේ කියන්නේ ඒ ටුර්නමන්ට් එකේ හොඳම ටීම් දෙක හැබැයි මේ කියන්නේ අර ගෲප් ස්ටේජ් වලින් එන විදිහට අපි දෙගොල්ල තමයි මේ ක්වාටර් සම්මුනේ කින්සුඩ් එක ඊට පස්සේ අපේ මැච් එක මේ ඩ්‍රෝ ඊට පස්සේ එක්ස්ට්‍රා ටයිම් ගියා එක්ස්ට්‍රා ටයිම් ගිහිල්ලා මේ එක්ස්ට්‍රා ටයිම් ගිහිල්ලා මං ස්කෝර් කරනවා එක ට්‍රයි එකක් එකකින් මැච් එක දිනනවා ඒක මට මාර කියන්නේ ඒ දවස්වල ඉඳලා මං ආසා මැච් එක තමයි ඒක හරි ඒක ඇවිල්ලා ෆීල්ඩ් එකේ ඇතුලේ ෆීල්ඩ් එකෙන් පිට මොනාරි ඉස්කෝලේ මොනාරි කරලා අහුවෙච්ච මොනාරි අමතක නොවන දෙයක් ගැන කතා කරොත් කියන්නේ කියන්න බැරි දේවල් කියන්න එපා කියන්න පුළුවන් එක කියන්න හරි ඔක්කොම දින මුලින්ම අහන්න ඒ ලෙවල් වල ඉස්කෝලේ ගියාද ඉස්කෝලේ ඒ ලෙවල් අවුරුදු දෙක ඉස්කෝලේ ගියා කියන්නේ ඉස්කෝලේ ඇත්තටම ඉස්කෝලේ ඉස්කෝලේටන් ඉස්කෝලේ ඉස්කෝලේ වෙලා වෙන ඉස්කෝලේ ගිහිල්ලා සෑහෙන්න අඩුයි මේ මයි දන්නේ අවුරුදු හතරටම මං හිතන්නේ අද 10 20ක් විතර යන්න ඉස්කෝලේ අපි එක මට නේ එක අවුරුද්දක් ගියා හරි මේ ඊට පස්සේ මං අහන් ඉන්න ළමයි ඊට පස්සේ මේ කියන්නේ අහන් ඉන්න ළමයි පොඩ්ඩක් ඉස්කෝලේ යන්න නැද්ද දන්න නැත්නම් ඉස්කෝලේ යන්න ඉස්කෝලේ යන්න දේවල් අහන්න නැද්ද වෙන්නේ ඔව් දැන් ඉස්කෝලේ යන්න ඕනේ එනවාට ඒ දවස්වල ට්‍රේනින් ගොඩක් තිබ්බා ඊට පස්සේ හැබැයි ඉස්කෝලේම තමයි හිටියේ ඉස්කෝල් කැන්ඩි උදේ ඉඳලා රෑ වෙනකන් ඉස්කෝලේම තමයි හිටියේ මේ අර ඉස්කෝලේ වෙලාවේ නම් ඉස්කෝලේට ගියා අඩුයි ටිකක් ඔව් ඒක තමයි කවන්නේ හරි දැන් රග්බි ගහන අතට දැන් හැමතිස්සෙම ගැව්වේ වින් එකේද නැත්නම් පස්සේ කාලේද සෙන්ටර් විදියට මාරුනේ නැත්නම් ඔය හැමතැනම වගේ ගහලා තියනවද බැක් ලයින් එකේ නෑ මචං නෑ මම මේ පොඩි කාලේ ගහලා තියනවා මේ කියන්නේ අන්ඩර් 15 වගේ ගහලා තියනවා ෆුල් බැක් ගහලා තියනවා අන්ඩර් 15 එතනින් යාට මේ මං මේ ඉස්කෝලේට කියන්නේ සෙම්පීරස් ආවිල්ලා එතනින් අවුට් වෙලා ක්ලග් බ්‍රග්බි ඔක්කො මේ සෙන්ටර් තමයි ගැව්වේ දිගටම සෙන්ටර්නේ වින් ගන්න ආසාවක් නැද්ද වින් ගන්න තාසයි මම ආස ප්ලේස් එකක් තමයි ඔය මං සෙවන්ස් වලේම ගොඩක් කියන්නේ මේ මේ අන්තිම මෑතකදී කියන්නේ මං අන්තිමට ගාපු සීරීස් වල වින් ගැව්වා වින් ගන්න තාසයි මේ සෙන්ටර් වින් ආසයි හැබැයි සෙන්ටර් තමයි මං ගහන්නේ වින් දැම්ම කියන්නේ මට මේ ප්ලේස් එක අවුලක් නැහැ මේ වින් දැම්මත් ගහනවා හරි දැන් අපිට Facebook කරා ගොඩක් හායිස් ගොඩක් හාස් වෙනවා අපේ බුද්ධිම පියරත්න හායි රංජ අයියලු බුද්ධිමත් ඉන්නවා බුද්ධි ගොඩක් කට්ටිය හාස් දානවා නවිඳු ලුම් දණ්ඩ ගොඩක් කට්ටිය කොමල හායි කියලා දනුෂ්ක රංජනුත් කියනවා මං අපේ අපිට ප්‍රශ්නයක් තියෙනවා හිෂාම් හමීඩ්ගෙන් අහ ප්‍රශ්නයක් නෙමෙයි යා කිය ඔයා කිව්වා වගේ අර ක්වාටර් ෆයිනල් එකේ මැච් එක ගැන 65 මීටර් ට්‍රයි එකක් ස්කෝර් කරලා තියෙනවා ඔයා කිංස්වුඩ් එක එහෙමද ඉදා මැච් එකේ 60 ඔව් 65 ඔව් ඔව් 65 කියන්නේ මම මේ සිස එකක් ගන්නවා වගේ අපේ වින් 3 මේ වින් 3 නෙමෙයි හුක්ක ගැව්වේ එතකොට මේ හුක ගැව්වේ ලකිත් කියලා ඒත් මගේ හොඳ යාළුවෙක් එයාගෙන් සිසයක් කරන් තමයි මම ස්කෝර් කරන්නේ ඒ කියන්නේ අපි මේ වෙලාවේ හරි කියන්නේ මේ මැච් එක අපි මේව ඒ කියන්නේ ඒක මට ඒ වගේ ගොඩක් මතක මේ කියන්නේ ඒක මාර මේ ටෆ් මැච්ස් ළඟින් ළඟින් ගියේ මේ කියන්නේ ගේම් එක ක්ලෝස් වෙලා ඊට පස්සේ ටයි වෙලා ඊට පස්සේ එක්ස්ට්‍රා ටයිම් ගියා එක්ස්ට්‍රා ටයිම් එකෙත් ටිකක් වෙලා සෙල්ලම් කරා කියන්නේ එකම වගේ සයිඩ් දෙකම මේ ෆයිනල් එකක් වගේ තමයි මැච් එක ඒකයි මට ගොඩක් මතකයි හරි ඊට පස්සේ දැන් හරි ස්කූලේ කාලේ ගැන කතා කරා ස්කූලෙන් පස්සේ මම දැන් ශ්‍රී ලංකා අන්ඩර් 19 ගහන්න chance එකක් හම්බුණා නේ
ඉන්ජරියෙන් පස්සේ ඔව් අන්ඩර් 19 ඉන්ජරිය එක රිකව කරලා ගහන්න ලැබුණා නේ ඉන්ජරිය එක රිකව කරලා මුලින්ම මම ගියේ ක්ලබ් සීසන් එකේ කියන්නේ ක්ලබ් සීසන් එක මැදගදී තමයි මට එන්න උනේ මම එතකොට හැව්ලොක් සිටියේ ඒ කියන්නේ එක ෆස්ට් ලෙග් එක ඉවර වෙලා සෙකන්ඩ් ලෙග් එක තමයි මම මේ මට එන්න පුළුවන් උනේ මේ සීසන් මේ කකුල රිකව කරලා එතකොට මම හැව්ලොක් I have a first time Sri Lanka under 19 again ජීවිත කාලෙම first time Sri Lanka t-shirt එකක් හරි මොනාරි එකක් දාන්න ලැබීම ගැන කොච්චරක් වා සතුටුනාද Sri Lanka launch එකේ ඒක නම් t-shirt දාගන්න ඒක මට මාර feeling එකක් කියන්නේ ඒ feeling එක එදා වගේ මට අදත් තියෙනවා මේ කියන්නේ ඒක කියන්නේ මාර මම මොකද අපි අප කියන්නේ මං කරේ රග ගහපු එක විතරයි මං කියන්නේ රග ගහවලා රග ගහන එක විතරක් කරන පුද්ගලයෙක්ට මේ ශ්‍රී ලංකා ජර්සිය අඳිනවා කියන්නේ මාර ප්‍රයිඩ් එකක් මට මුලින්ම ශ්‍රී ලංකා ජර්සිය හම්බුනේ 2011 under 19 tour කරද්දී තමයි මම මුල්ම මේ ශ්‍රී ලංකා ජර්සිය ඇඳේ ඊට කලින් ඇඳලා තියෙනවා මේ under 18 ශ්‍රී ලංකා මම කැප්ටන් කරා එතකොට අපි අර කොමන්වෙල්ත් ගේම්ස් ජූනියර් කොමන්වෙල්ත් යද්දි තමයි මම මුලින්ම ඇන්දේ ඊට පස්සේ අන්ඩර් 19 ඊට පස්සේ තමයි ශ්‍රී ලංකා ස්කොඩ් එකට ආවේ ඒ එක්ස්පීරියන්ස් එක ගැන අපිට කිව්වොත් අමතක නොවන තරඟයක් හරි මතකයක් හරි මොකද අන්ඩර් 19 ද ඔව් අන්ඩර් 19 අන්ඩර් 19 කොමන්වෙල්ත් ජූනියර් කොමන්වෙල්ත් අන්ඩර් 18 මං එතකොට අපි ගියේ අයිල් ඔෆ් මෑන් වල තිබ්බ ටූර්නමන්ට් එක ඒකේ කියන්නේ අපේ අපි බෝල් එකේ ඔව් නැත් අපි ෂීල්ඩ් එකේ තමයි ෂීල්ඩ් එකට ගියේ ෂීල්ඩ් එකේ සෙල්ලම් කරේ අපිට අපේ ගෲප් එකේ තිබ්බේ ඉංග්ලන්ඩ් සවුත් අප්‍රිකා ස්කොට්ලන්ඩ් දකෝද නෑ ස්කොට්ලන්ඩ් කැනඩා හරි මේ ලොකු සයිට් තුනක් මේ එතකොට තමයි කොල්බි තමයි මේ සවුත් අප්‍රිකන් හුඩෝල් කොල්බි ඒ සෙට් එක එතකොට ගන්නෙ මේ සවුත් අප්‍රිකරලා ඒ ටූර්නමන්ට් එක මේ වින් කරේ ඉංග්ලන්ඩ් සයිඩ් එකෙත් මේ දැන් ඉංග්ලන්ඩ් සයිඩ් එක මට මතක නැහැ දැන් ඉන්ටර්නැෂනල් ගාන කවුරුත් මට මතක නැහැ හැබැයි සවුත් අප්‍රිකා මට මතකයි ජස්ටින් හුඩෝල් කොල්බි ඒ සෙට් එක මට මතකයි ඒකේ අමතක නොවන සීද්දයක් කියන්නේ පළවෙනි අපිට මට මතකයි අපිට අමතක සීද්දයක් කියන්නේ අපි මුලින්ම හිතාගෙන ගියේ දැන් අපි දන්නේ නැහැ මොකුත් කියන්නේ මොකුත්ම දන්නේ නැහැ ටූර්නමන්ට් එක ගැන අපි ගිහිල්ලා ට්‍රේන් කරා පට්ට සීතලයි ඊට පස්සේ වෝම් අප් කරලා ඔක්කොම ඉදිද්දි දැන් අපිට පළවෙනි මැච් එක සවුත් අප්‍රිකා දැන් එහේ අර මැනේජර් වගේ කියන්නේ මේ ටොස් කරන්න එන්නේ මැනේජර් වගේ ඊට පස්සේ කියන්නේ සවුත් අප්‍රිකා ටීම් එක මේ කියන්නේ වෝම් අප් කරනවා අපි දැක්කේ නැහැ ඊට පස්සේ අපේ ටීම් එක දැන් ටනල් එකේ ඉන්නවනේ කියන්නේ ටනල් එකටවත් සවුත් අප්‍රිකා ටීම් එක තාම ඇවිල්ලා නැහැ අපි කියලා ඊට පස්සේ අපි ඉන්නවා මෙමය දැන් අපි ඉතින් ඉන්නේ දැන් සවුත් අප්‍රිකා ටීම් එක මම ඉතින් ටූර්නමන්ට් එක ගහන්නේ නැහැ ඒ නිසා අපිට වෝක් එකක් හම්බෙයි කියලා දැන් අපි ඉතින් ඉන්නවා ඊට පස්සේ ටිකක් වෙලා එද්දී එනවා ටීම් එක සවුත් ඊට පස්සේ ආර වීලි එක තිබ්බේ දෙට් එක දැක්කා හරි අපි සවුත් ආරාධනා කරන කඩේට අපිට ප්‍රශ්න එවන්න හාට් විතරක් එවන්න එපා මොනාලි ප්‍රශ්නයක් තියෙනවා නම් එවන්න අපිට ෆේස්බුක් කරහා අනුස්ක රංජන් ඔක්කොම උත්තර දෙයි සියල්ලටම අපිට දැන් ආකිල් ජමාලින් අපේ රෙෆ්‍රී ප්‍රශ්නයක් අහනවා How did you feel when you scored Fiji Tech අර try එක තිබ්බම feeling එක කියන්නේ feeling එකක් කියන්නේ මාර proud එකක් ආවා කියන්නේ proud එකක් කියන්නේ මාර feeling එකක් තිබ්බ ඒවලේ හැබැයි සාමාන්‍ය කියන්නේ Fiji කියලා එහෙම කියන්නේ මේ ඒකට score කරලා එහෙම feel නැහැ හැබැයි මට මතකයි මම මේ ඒ ෆීලිං එක ගන්න මම ඒ ටූර්නමන්ට් එකට ලංකාවෙන් ගියේ අපි සති දෙකකට කලින් ගියේ එතකොට මේ ලංකාවේ ට්‍රේන් කරලා ගියේ අපේ මං හැබැයි මේ අපි දන්නවා අපිට මේ අපේ ගෲප් එකේ ෆීජි ඉන්නවා කියලා මං ගිහිල්ලා ගිය වෙලාවේ මෙහෙන් යනකොටත් ගිය වෙලාවේ තන මං මේ මගේ හිතේ කියන්නේ
යන මහන්සි වුණා මං මහන්සි වෙලා මං හිතේ තියන් හිටියේ අනිවාර්යයෙන්ම ස්කෝර් කරනවා කියලා පීජි වලට මේ ඊට පස්සේ මට කියන් අර ඒ වෙලාවේ මට හිතුණා කියන්නේ මට හිතා ගන්න බැරුණා මේ මං හිතේ තියාගත්ත දේ මං මට නිකන් එක පාට වුණාම කොහොමාරි මාර ෆීලිං එකක් තිබ්බා කියන්නේ ඒ වගේ ග්‍රවුන්ඩ් එක ඒ කියන්නේ දැන් අපි ඒ වගේ ග්‍රවුන්ඩ් වල ශ්‍රී ලංකාවේ පට්ටාසේ මොකද මේ මාර වෙනම මේ ෆීලිං එකක් තියෙන්නේ ඒ වගේ ග්‍රවුන්ඩ් එක ඒ වගේ ස්කෝර් කරනවා කියන්නේ මේ මාර සතුටුයි මොකද මගේ ටීම් එක පළවෙනි විනාඩි ලොකෝද නේ ඒකත් ස්කෝර් කරේ ආ පළවෙනි විනාඩි අපේ ටීම් එක අනික හොඳට ට්‍රේන් කරලා තිබ්බා අපේ ටීම් එක මේ ටීම් එක නිසා තමයි මම හැමතිනම හැම වෙලාවෙම ස්කෝර් කරන්නේ මගේ ටීම් එක නිසා ඉතින් මේ මම මාර සතුටුයි මගේ ටීම් එකේ ඇවිල්ලා මට පහ දාලා මාර සතුටුයි මූණෙන්ම අපි දැක්ක කට්ටියගේ කොහොමද ධනුෂ් කරන්නේ ගැම්මෙන් ටයිගර් එකත් කෝ කරන්නේ යහ ඒක විතරක් නෙමෙයි මේ මැච් එකෙන් පස්සේ මම දන්නේ බීඑස් මැච් එකෙත් ට්‍රයි එකක් ස්කෝර් කරනවා අපි ඒකන ඔක්කොම කතා කරමු ඉස්සරහට ඉතින් හරි දැන් ඔවා කතා කරා ඔයාගේ අතීත ගැන පොඩි කාලේ ඊට පස්සේ හැවලොක් ස්පෝර්ට්ස් ක්ලබ් ජොයින් වෙනවා ඒ ෆස්ට් ටයිම් ක්ලබ් එකට ජොයින් වෙලා ඉතින්ින් කොහොමද ඔයා දැන් ඊට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් හැවිසෙන් පස්සේ ඊට පස්සේ කැන්ඩි වලට මම හිතන්නේ කැන්ඩි නේ හැවිසෙන් පස්සේ ගෙලින්ම කැන්ඩි වලට මූව් වෙනවා ඒ ගමන ගැන පොඩ්ඩක් කිව්වොත් මං ඉන්ජරි එක රිකවර් කළා සෙකන්ඩ් ලෙග් එක තමයි එන්නේ 2014 මේ සෙකන්ඩ් ලෙග් එක තමයි එන්නේ අවුලොක්ස් වලට ඊට පස්සේ ඒකේ මේ ෆස්ට් මැච් එක මට මේ හම්බෙන්නේ අප් කන්ට්‍රි එතකොට අප් කන්ට්‍රිත් ලීඩ් එකේ හිටියා අප් කන්ට්‍රි ලයන්ස් වල සෙකන්ඩ් හාෆ් එකේ චුට්ට වෙලා තමයි මම සෙල්ලම් කරන්නේ කියන්නේ මේ ඉන්ජරියෙන් පස්සේ නිසා ඊට පස්සේ මැච් දෙකකින් ෆස්ට් ලෙග් එක ඉවරයි ඊට පස්සේ තමයි සෙකන්ඩ් ලෙග් එක පටන් ගත්තේ එතකොට සෙකන්ඩ් ලෙග් එක තමයි මට හරියටම සෙට් වෙන්න හම්බුනේ ටීම් මැච් එක ඒකේ හොඳට මට සෙල්ලම් කරන්න හම්බුණා ඊට පස්සේ 2015 2016 අවුලොක්ස් අවුරුදු තුනක් හිටියා ඊට පස්සේ ඊට පස්සේ තමයි කැන්ඩි මම කියන්නේ මගේ මේ හැවලොක්ස් එකේ කන්ට්‍රැක්ට් එකක් තිබ්බා ඊට පස්සේ මම අවුරුදු 3ක් හැවලොක්ස් වල හිටියා ඊට පස්සේ කැන්ඩි ක්ලබ් එකෙන් කැන් මේ මට කතා කරලා තිබ්බා ඊට පස්සේ දැන් මම පොඩ්ඩක් හිතුවා ඊට පස්සේ දැන් මම කොළඹ ඉන්නේ කොළඹ ඉඳලා ඊට පස්සේ මට හිතුණා කියන්නේ රග වලට කියන්නේ මම ඇවිල්ලා මං ඉන්නේ රග සෙල්ලම් කරන්න ඒක නිසා ඉතින් මට හිතනවා නම් හොඳ තැනක් කියලා මේ කැන්ඩි ක්ලබ් එක මට මම එතකොට තමයි මූව් වුණේ කැන්ඩි ක්ලබ් එකට අනිවාර්යෙන්ම ක්ලම්බෝ වල රග්බි සෙල්ලම් කරලා කැන්ඩි වල ගිහිල්ලා ඒ ලංකාවේ ඒකට මම හොඳම ක්ලබ් එක ඒ ක්ලබ් එකත් එක්ක ගිහිල්ලා ගහද්දි කොහමද දැනිච්ච චේන්ජ් එක චේන්ජ් එක කියන්නේ මට ලොකු වෙනසක් නැහැ මොකද මං එතකොට කැන්ඩි ක්ලබ් එකට යද්දි මගේ මාර කියන්නේ මං ඒ මුළු ටීම් එකේ හැමෝත් එක්කම එකට සෙල්ලම් කරලා තිනවා ශ්‍රී ලංකා සෙවන්ස් මර්කන්ටයිල් ඒක නිසා මට විශේෂයක් නැහැ ඒ කියන්නේ විශේෂයක් නැහැ කියන්නේ ලොකු වෙනසක් නැහැ හැබැයි ක්ලබ් එක වෙනස් ක්ලබ් එකේ සමහරක් දේවල් වෙනස් ඒකට මං සෙට් වෙන්න ඕනේ ඒ ක්ලබ් එකේ විදිහට සෙට් වෙන්න ඕනේ ඒ වගේ පොඩි පොඩි දේවල් තිබ්බ හැබැයි මට කිසිම ප්‍රෙෂර් එකක්වත් කිසිම දෙයක් නැහැ මොකද මගේ හොඳම යාළුවා වගේ තමයි සෙට් එක මට හරි ලේසි වුණා සෙල්ලම් කරන්න ඒ ගිහිල්ලා මොකද මං ආසා එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ රග්බි විතරයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ ඒක නිසා මම ආසා වුණා කිසිම ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ මං හොඳට සෙට් වුණා ඊට පස්සේ ඒක තමයි අනිවාර්යෙන් ඔයා යාළුව ගැන කතා කරද්දිම ඔයාගේ යාළුව ටිකක් අහනවා අපි නැතුව පාළුවිද කියලා බුද්ධිම පියරත්න කෙවින් කුට්ටිලා ඔමල්ද අපි නැතුව පාළුවිද කියලා අහනවා පාලි දැන් මේ දැන් ඉවරයිනේ කොරන්ටයින් ඉවරයි දැන් පොඩ්ඩක් හම්බෙන්න ඕන සිට් එක ආම්බෝ බොරු ඔයාලා කිව්වා කලින් මේ කේවා නැතුව නම් ලොකු දෙයක් කියලා කිව්වා කෙවින් හිටියොත් හරිම වදේ කියලා කිව්වා කේවා අහන් ඉන්නා නම් අයිය කේවා ගැන කතා කරද්දිම දැන් බිසි වෙලා ඉන්නේ කේවා බිසි හෝම් වර්ක් අවුට් සදා කෙවින් නොමල් කළා දන්න නැද්ද හෝම් වර්ක් අවුට් ඕ ඉන්ස්ටාග්‍රෑම් එකේ දාන්න නැද්ද ඔව් මිස් හා ඔයා දාන්න නැද්ද ඉන්ස්ටාග්‍රෑම් එකේ හෝම් වර්ක් අවුට් වගේ මම වර්ක් අවුට් කරනවා මං එහෙම මචං මේ කියන්නේ එහෙම මං එච්චර ඔය මේ වීඩියෝස් දාන්නේ එක්ස්පර්ට් නෑ ඒගොල්ලන් වගේ එච්චර නෑ
තැන්වා අපේ ඔමා ඉල්ලා මිස්ට ඉන්ස්ටග්‍රෑම්නේ හරි දැන් ඒ කට්ටිය කට්ටිය ගැන කතා කරද්දි මට ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න කියලා කිව්වා යාළුවෙක් දැන් ශ්‍රී ලංකා ටුවර්ස් එහෙම යද්දි ඔයා හැම තිස්සෙම ගන්න එක රූම්මේට් කෙනෙක් විතරයිලු කවුද ඒ රූම්මේට් ඒද කියලා මේ දැන් ඔය කේවා කේවා තමයි ඉතින් මගේ රූමා ඇයි ඇයි දැන් අවුරුදු 3-4ක්ම කෙවින් විතරක් ගන්න රූම්මේට් හැටියට ඒක අනිත් කට්ටියට ලොකු ප්‍රශ්නයක් නුඳා නෑ නෑ අනිත් කට්ටියත් ආසරි ඔයත් එක්ක පොඩි පොඩි ෆන් එකක් ගන්න රූම්මේට් එලා නෑ නෑ එහෙම නෑ දැන් මම දැන් කේවා එන්න කලින් අපි බෙදිලා ඉන්නේ දැන් කේවා මගේ පොඩි කාලේ ඉඳලා යාළුවානේ ඉතින් අපි දෙන්න ඉස්කෝලේ කවුට්ටලා අන්තිම අවුරුද්ද මාත් එක්ක කේවා දෙල්ලම් කරා ඊට පස්සේ අපි අකුලොක් එකේ මේ රග වලට කියන්නේ රග වලින් එහා රග කියන්නේ රග ෆීල්ඩ් එකෙත් එහෙම තමයි උනාට රග වලින් එහා අපි දෙන්න යාළුවෝ හොඳ යාළුවෝ ඒක නිසා ඉතින් රග ටීම් එකට ආවම එහෙම අනික් සෙට් එකත් මං කෝණ එක්කෙනෙක් ඉන්නවා අපි කෝණ එක්කේ රූමා උනාට කෙවත් එක තමයි වැඩිම සෙට් වෙන්නේ මේ දැන් අපි කැමති දෙන්නේ කොලා ගන්න පුළුවන් අපිත් එක්ක ගියාම ඒ නිසා ඉතින් අර සෙට් වෙන විදියට කවුරු සෙට් වුණා තවුලන්නේ නැහැ දැන් අපි ගොඩක් ඉන්නේ අර සෙට් වෙන විදියට කෙවයිමයි තමයි ඉන්නේ රූමා හරි හරි ඒක ඉතින් අනිත් කට්ටිය ඔයගොල්ලන් එහෙම මොකුත් හිතන්න එපා ඔයගොල්ලන්ට chance එක තියෙනවා දණ්ඩයි රාත්‍රියක් ගත කරන්න හරි දැන් කතා කරා ක්ලබ් ක්ලබ් ගැන ඊට පස්සේ වාස් ෆස්ට් ටයිම් ශ්‍රී ලංකා කිට් එක දැම්මේ කවද්ද මම දැන් අන්ඩර් 19 ගැවුවට පස්සේ ඊළඟ අවුරුද්දම වගේ ශ්‍රී ලංකා ගැවුවනේ 18 අන්ඩර් 19 ඔව් ජූනියර් රග්බි ගැවුවට පස්සේ පළවෙනියෙන්ම මම මේ ශ්‍රී ලංකා ජර්සි එක අඳින්නේ 2014 හොංකොง 7 වලට තමයි මුලින්ම ජර්සි අඳින්නේ ඒකත් මාර අමත වෙන්නේ නැති දෙයක් මේ මං කවදාත් වා කියන්නේ මම මං ආස වෙලා තියෙනවා ඒ වුණාට මම හිතුවෙත් නැති වෙලාව තමයි මට මේ ඒ chance එක හම්බුනේ ඒක මං හොඳටම enjoy කරා ඒ ගිහිල්ලා මම සෙල්ලම් කරා මේ මගේ පළවෙනි මේ ශ්‍රී ලංකා කියන්නේ ජූනියර් රග්බි නෙමෙයි මගේ පළවෙනි ශ්‍රී ලංකා ටුවර් එක ඇවිල්ලා මේ හොංකොง 7ස් ඉතින් ඒ ටුර්නමන්ට් එකේ කවුද කැප්ටන් කරේ කොහොමද ඒගොල්ලන්ගේ ලැබිච්ච සපෝට් එක ඉතින් ඒ ඔය හැම දෙයක්ම වගේ බලපාලා ඇතිනේ වගේ performance එකට ඔව් අනිවාර්යයෙන්ම මම කියන්නේ මම එතකොට ඒ ටුවර් එක ටුවර් එක ගියේ මම අපේ ලංකාවේ කියන්නේ අපේ 7ස් වල කියන්නේ 7ස් වෙනස් කරපු සෙට් එකක් එක කියන්නේ 7ස් අපේ ශ්‍රී ලංකා 7ස් පල්ලෙහා ඉඳලා පොඩ පොඩ උඩට ගෙනල්ලා කියන්නේ මේ ලෙවල් එකට 7ස් එන්න පටන් ගත්ත කට්ටියත් එක්ක තමයි ඒ ටුවර් එක ගියේ ෆාසිල් අයියා ෆාසිල් අයියා සූරි අයියා සාලිය අයියා ඒ සෙට් එකම ඒ කියන්නේ ඒක ඒක සෙට් එක ලොකු කියන්නේ මම මාර මේ පරාය දිනුෂ චතුරංග තව ගොඩක් කට්ටි හිටියා ඒ සෙට් එකේ මිත්තා සඳුන් ඩයස් ඒ ලොක් කියන්නේ ඒ සෙට් එක තමයි ෆාසිල් අයියලා සූර්ය අයියලා මිත්තලා සාලියලා තමයි මේ සෙවන්ස් කල්චර් එක ගෙනාවේ ලංකාවට කියලා ලංකාවේ ඒක පල්ලෙහා ඉඳලා උඩට ඒ සෙට් එකත් එක්ක මට මේ ඒ ටුවර් එක යන්න හම්බුණා මාර ෆීලිං එකක් තිබ්බේ හොංකොං සෙවන්ස් එකේ සෙල්ලම් කරද්දි එහෙම තමයි ආර මට පේනවා ඉතින් අපේ පොඩි දණ්ඩ පැත්තකින් එල්ලීගෙන එනවා කොහොම බලමු නයින් නැදක් ගහන දන්නේ නැති කට්ටිය දැන් බලා ගන්න ඒ තමයි අපේ දනුෂ්ක රන්ජන්ගේ පොඩි එක්කෙනා නම මොකද්ද දන්නේ ආර්ය මණික්ක ආර්ය රන්ජන් මණික්ක ආර්ය කටිය දකින්නදී හැබැයි පුතානම් සුදුයි තාත්තට වඩා ගොඩක් ඒක හොඳයි නැත්තයිදී හැබැයි කළු වෙයි අවදාරි ඉස්සරහට ඔව් රග්බි ෆීල්ඩ් එක වැස්සම අනිවාර්යෙන් රග්බි වලට අනිවාර්යෙන් දාන්න අයිඩියාවක් එහෙම තියෙනවනේ අනිවාර්යෙන් හරි දැන් ඊට පස්සේ මම දන්නේ ශ්‍රී ලංකා ෆස්ට් ටයිම් ටුවර් කරලා ඊට පස්සේ ටික ටික ඉස්සරහට යද්දී ඔයා 7ස් විතරක් ගොඩක් මම දන්නේ
ඔයා සර්වන් එක්ස්පර්ට් කෙනෙක් කිව්වත් හරිය 15 සෝල්ඩ් අඩා නැද දන්න ඔව් මා එහෙම කියන්නේ අපේ ගොඩක් සර්වන්ස් ගොඩක් අපේ රටේ කියන්නේ 15ස් තියන්නේ ක්ලබ් කියන්නේ ක්ලබ් ක්ලබ් ලීග් එක එතනින් එහාට ගොඩක් සර්වන්ස් තමයි තියෙන්නේ ඒක නිසා මම හැබැයි මම ගොඩක්ම ඉස්සරනම් ඉස්සරහස මම 15 සෝල්ඩ් මම සර්වන්ස් ගහනවා ඒ වුණාට මේ 15 සෝල්ඩ් තමයි මම ගොඩක්ම ඊට පස්සේ දැන් එතනින් එලියට ආවට පස්සේ ක්ලබ් ලීගෙන් එලියට ආවට පස්සේ ඉතින් කොහොමත් මර්කන්ටයිල් ක්ලබ් සෙන් සෙවන්ස් ගොඩක්ම සෙවන්ස් ඊට පස්සේ සෙවන්ස් වලට යන්න යන්න සෙවන්ස් වලට ආසෙ තුන ඊට පස්සේ ශ්‍රී ලංකා ගොඩක් ටූනස් ටූර්නමන්ට් තියෙන සෙවන්ස් එක ටූර්නමන්ට් එකයි තියෙන 15ස් ඒක ඊට පස්සේ මං කොහොමත් අපි සෙල්ලම් කරන අපේ රිදම් එකට සෙවන්ස් සෙට් වෙනවා ඒක නිසා ඉතින් ඒක නිසා තමයි මට ගොඩක් සෙවන්ස් පැත්තෙන් ඉස්සරහට යන්න හම්බුනේ කියන්නේ ඒක තමයි ගොඩක් ඉස්සරහට යන්න හම්බුනේ අපේ අර අපේ රිදම් එකට අපි සෙල්ලම් කරන විදියට අපිට මේ සෙවන්ස් ගොඩක් අපිට සෙට් වෙනවා ඒක නිසා තමයි මට ගොඩක් මේ ලේසියෙන් මේ ඊටපු සෙවන් සෙට් එකත් එක්ක මූව් වෙලා මට ඉස්සරහට යන්න හම්බුනේ අනිවාර්යෙන්ම ආ දැන් ඔයාගේ රග්බි කරියර් එකේ මදනේ කෝචස්ලා ගොඩ දෙනෙක් හම්බෙලත් ඇති ඒ හම්බෙච්ච කෝචස්ලාගෙන් වැඩිම බය කාටද වැඩිම බය මාව කෝච් ස්ට්‍රික් බය කියන්නේ බය වෙනස් හැබැයි ඒ දෙකම මං මාව පිළියන්දර සෙන්ටර් එකේ ඉඳලා මාව මේ සෙන්ට් පීටර්ස් එකට ගත්තේ සනත් මාඩිස්ස මේ මාඩිස්සට තමයි මං ගොඩක්ම කියන්නේ ස්ට්‍රික් බය දෙකම තියෙන මොකද මාව කියන්නේ මාව පොඩි කාලේ ඉඳලා සෙන්ට් පීටර්ස් එකට ගෙනල්ලා මාව කොළඹ කියන්නේ මම ගෙනල්ලා ගේන එක විතරක් නෙමෙයි ඊට පස්සේ එතනින් යාට මාව බලාගත්තේ මේ දවස්වල හරි එහෙම තමයි ඉතින් තව කට්ටිය කියනවා සුමින්ද ෆර්නැන්ඩෝ කියනවා මයි ඕල් ටයිම් ෆේවරිට් ඇන්ඩ් බෙස්ට් ප්ලේයර් ධනුෂ්ක රන්ජන් ප්ලීස් ස්ටේ තව සුමින්ද අයියා ප්ලීස් ස්ටේ තව සුමින්ද අයියා නවින්දු ඔව් නවින්දු කියනවා සුබ පැතුම් සින්දුව කියන්නලු සුබ පැතුම් සින්දුව එහෙම සින්දුවක් කියනවා මම දන්නේ නැහැ නවින්දු ලුම්ස් ආ නවින්දු මේ සුබ පැතුම් සින්දුව දන්නවනම් කියයි මන්න හිතන්නේ දන්නා සින්දුව දන්නේ නැහැ නෑ මම ඒ සින්දුව දන්නේ නැහැ දන්නවා මේ සුබ පැතුම් සින්දුව දන්නේ හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන්නා දැන් ඔයාගේ කාලේ ඉස්කෝලේ ප්ලේ කරපු කාලේ ඔයා කිව්වාගේ 2010 2011 ප්‍රයිස් 20 24 වගේ ස්කෝර් කරලා තියෙනවා ඊට පස්සේ දැන් කාලේ මම හිතන්නේ වැඩියෙන්ම ට්‍රයි ස්කෝර් කරන්නේ 12යි 15යි ඒ වගේ টপ ට්‍රයි ස්කෝර් වෙන්නේ එච්චරක් ස්කෝර් කරලා ඇයි ඔයා හිතන්නේ එහෙම පොඩි ඩ්‍රොප් එකක් තියෙන්නේ කියලා දන්න ඇහෙන්නේ නැහැ වගේ පොඩ්ඩක් චෙක් කරන්න පුළුවන්ද මයික් එක ඉයර්ෆෝන් එකේ දාලාද නැහැ තාම ඇහෙන්නේ හෙලෝ හරි දැන් එනවා දැන් එනවා හරිනේ හරි 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 දැන් එනවා මගේ ප්‍රශ්න ඇහුණාද දන්නා නැත්නම් ආයෙ කියන්නද ඔව් ඇහුණා මට ඇහුණා හරි හරි ඒ කියන්නේ මචං මේම මම හිතන්නේ එහෙම ඩ්‍රොප් එකක් කියන්නේ දැන් ගොඩක් ගේම් එක පැත්තක් විතරයි කියන්නේ ස්ටෑන්ඩඩ් වලටම දැන් ලීග් යනවා හැබැයි ට්‍රයි ස්කෝර් කරනවා කියන්නේ මගේ මම සෑහෙන ස්කෝර් කරනවා හෙලෝ ඇහෙනවනේ ඔය ඇහෙනවනේ මේ
ට්‍රයිස් කෝ කරනවා කියන්නේ මම ට්‍රයිස් කෝ කරද්දි මම ගොඩක් එන්ජොයි කරනවා මං ට්‍රේන් කර කියන්නේ මම මම මහන්සියලා ට්‍රේන් කරනවා ඒක නිසා මං ආසයි ට්‍රයිස් කෝ කරන්න කියන්නේ රග කොම රග ගන්න හැබැයි මං ඒ දවස්වල ඉඳලා කියන්නේ මේ ඒ දවස්වල ඉඳලා මං මේ ට්‍රයිස් කෝ කරන්න ආසයි ඒ කියන්නේ ලීග් එකක් පටන් ගනිද්දි මැච්චියක් යද්දි දැන් අනික මම මේ සෙල්ලම් කරපු ටීම් එක බලද්දි 2009 2010 2011 2012 ඒ ටීම් එක බලද්දි ස්කෝ කරන මේ ඔපචුනිටිස් වැඩි මට ඒක නිසා තමයි ගොඩක් අනික එහෙම කියන්නේ ස්කෝ මේ ට්‍රයිස් අඩු වුණා කියලා එහෙම මං මන් දැක එහෙම දකින්නේ නැහැ දැන් එහෙම ඩ්‍රොප් එකක් හැබැයි ඒක තමයි මං එහෙම ඩ්‍රොප් යන්න දකින්නේ නැහැ උනාට මං වැඩිය මට ස්කෝ කරන්න හම්බුනේ මං ගොඩක් වෙලාවට මං එන්ජොයි කරනවා මං ස්කෝ කරාදී මං හැමතිස්සම බලන්න ස්කෝ කරන්න රයිට් හරි ඒවා දැන් ට්‍රයි ස්කෝ කරන්න ආසයි ට්‍රයි ස්කෝ කරන්න තමයි හොඳ බෙස්ට් ෆීලිං කියලා කිව්වනේ ඒ ඒ නෝට් එකත් එක්කම ප්‍රශ්නයක් අහනවා බුද්ධිමායි බුද්ධි ප්‍රශ්නයක් අහනවා මේ වෙඩින් එකද නැහැ හොඳම ෆීලිං එක නැත්නම් ට්‍රයි ස්කෝ කරන එකද කියලා වෙඩින් එකත් ඒ වෙනම ෆීලිං එකක් තමයි වෙඩින් එකත් හරියට දණ්ඩා හරියට උත්තරේ දෙන්න නැත්නම් ඔයා ඔයාට අපහසුතාවයයි දැන් ඉද්දි ගෙදර ඔව් නෑ වෙඩින් එක මං හිතන්නේ බුද්ධි කියන ෆීලිං එක වෙඩින් ෆීලිං එක පැත්තක් ගැන වෙන ෆීලිං එකක් ඔව් මං දන්නවා මට හිතුණා ඒ දෙකම ඉතින් එක වගේ තමයි අැතර මාර ෆීලිං දෙයක් තියෙන්නේ හැබැයි හරි බුද්ධි මං හිතන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ එතනින් හම්බුණා හරි දැන් අපි පොඩ ආයෙ කතා කරමු රග්බි ගැන හරි ප්‍රශ්නාන්නේ බුද්ධි ඕ ස්ටෑන්ඩඩ් එක ස්කූල් ස්ට්‍රග්ලින් ඩ්‍රොප් වෙලා නෑ කියලා ඔයා කිව්වා හැබැයි මං මට නම් ඇත්තටම මම පර්සනලි හිතන්නේ ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩක් ඒ කාලේ වඩා පොඩි ඩ්‍රොප් එකක් වගේ වෙලා තියෙනවා ඇත්තටම ඕ මොකද සයිස් අතින් බැලුවත් පර්ෆෝමන්ස් අතින් බැලුවත් ඒ කාලේ වගේ නෙමෙයි මදන දැන් කාලේ ස්කූල් ගහනවා කියන්නේ ඒක නම් ඇත්ත ඒක මම මහත් දැකලා තිනවා ඒකට ලොකු හේතුවක් තමයි මේ ලොකු හේතුවනේ දෙයට ඒකේ ඒකට ලොකු හේතුවක් වෙන්නේ දැන් අපේ දවස් කියන්නේ මම ඉස්කෝලේ යන මම මගේ මං ගහලා තියෙන අවුරුද්ද මේ අවුරුදු වල බලද්දි ගොඩක් ප්ලේයර්ස්ලා කියන්නේ අවසලත් කම්පිටිෂන් එක තිබ්බා ඉස්කෝල අතර හැබැයි දැන් ඉස්කෝල අතර විතරක් තියෙන කම්පිටිෂන් එක වැඩි කවුරුත් බලන්න ඉස්කෝලයක් ඉස්කෝල සෙල්ලම් කරලා කියන්නේ කවුරුත් නෙමෙයි කියන්නේ සමහර ප්ලේස්ලා ඉන්නවා මේ එලියට එන එහෙම ඒ වුණාට මේ බහුතරයක් නෑ ඉස්කෝලවල සෙල්ලම් කරලා මම එලියට ඇවිල්ලා ලංකාවට සෙල්ලම් කරනවා කියන අදහස ගොඩක් කට්ටි ඉන්න අඩුයි ගොඩක් ප්ලේස්ලා අර ඉස්කෝලේ තියෙන කම්පිටිෂන් එකට තමයි කියන්නේ ස්කූල් මැච් ටික දිනන්න ඒ කම්පිටිෂන් එක තමයි ඉන්නේ ඒගොල් ගොඩක් මේ අර ඒක තමයි මම නම් දකින්නේ කියන්නේ ලංකාවේ රග්බි අතින් ගලද්දි අර පොඩි ඩ්‍රොප් එකක් තියෙන්නේ ප්ලේයර්ස් ලගෙන්ද එලියට එන ප්ලේයර්ස් ලගේ ඩ්‍රොප් තියෙන්නේ එතනින් එහාට සයිස් අතින් බලද්දි ඒ ඩ්‍රොප් එක තියෙනවා හැබැයි අරක මම මට හිතන විදිහට ඒක තමයි ගොඩක්ම මේ කියන්නේ අපි කියන්නේ දැන් අපි වෙන්න ඕනේ පළවෙනි දේ කියන්නේ අපි ස්කෝල් වලට කොච්චර කියන්නේ අපි කම්පිටිෂන් එක තියනවා ඒකට සෙල්ලම් කරත් අපි කවදාරි අයිඩියා එකක් තියෙනනම් අපි එලියට ඇවිල්ලා අපේ රටට සෙල්ලම් කරනවා එහෙම එහෙම කියලා එතකොට ඔය මේ ඩ්‍රොප් එක අඩු වෙනවා දැන් ගොඩක් අර ස්කෝල් ඇතුලේ තියෙන කම්පිටිෂන් එක එලියට ඇවිල්ලා නැහැ ඒගොල්ලෝ වෙන වෙනම කියන්නේ වෙන වෙන පැති වලට යනවා ගොඩක් ප්ලේස්ලා ඒක නිසා තමයි මට නම් හිතෙන්නේ ගොඩක් ඒක එහෙම වෙලා තියෙන්නේ හැබැයි හිතෙන්නේ නැද්ද මේ ලංකාවේ ක්ලබ්ස් මදි මම හිතන්නේ ඉස්කෝලෙන් පිට වෙලා ස්කූල් බෝයිස්ලා ඉස්කෝලේ නැංග ඉස්කෝලේ රග්බි ගහලා ඉවර වෙලා ක්ලබ් එකක් ජොයින් වුණා මම හිතන්නේ ඒගොල්ලන්ට chance එක හම්බෙනවා මදි කියලා හිතෙන්නේ නැද්ද තව පොඩ්ඩක් ක්ලබ් ස්කවුට් ටිකක් ආව නම් ලංකාවට
එතකොට මම දැන් chance එක වැඩි වෙයි players ලාට perform කරලා ඒගොල්ලන්ට ඒ chance එකක් ලැබෙන්න නැද්දන්ද වැඩි අනිවාර්යයෙන් ඒක අනිවාර්යයි හරි දැන් අනිවාර්යයෙන් අපි කතා කරමු අනිවාර්යෙන් කියන්නේ ඒ දැන් ලංකාවටම තියෙන්නේ අපේ ස්කෝල ස්කූල් කියන්නේ නැද්ද ස්කූල්ස් රග්බි තියෙනවා කි ස්කෝල තියෙනවනේ මම ස්කූල්ස් රග්බි තියෙනවා ස්කෝල ගොඩක් තියෙනවා කියන්නේ ඩිවිෂන් A ඩිවිෂන් B එමෙම ඔව් දැන් එහෙම තියෙනවා ඒ වුණාට මේ තියෙන්නේ ලංකාවටම අටයි ඉතින් හැම අවුරුද්දකම ස්කූල් ප්ලේයර්ස් ලා එනවා මං හිතන්නේ රග ප්ලේයර්ස් ලා ඊට එනවා 200කට 250කට වැඩි වෙන්න මං කියන්නේ මුළු ලංකාවෙම ගොඩ මං හිතන්නේ ඉතින් ඒ ඔක්කොටම කියන්නේ ක්ලබ් වල ඉන්න ප්ලේයර්ස් ලාත් ඇතුළුව ඉතින් ක්ලබ් බටනන් තියෙන්නේ කොහොමද මේ ක්ලබ් අනිවාර්යයෙන් වැඩි වෙන්න ඕනේ මේ ක්ලබ් කියන්නේ මේ ක්ලබ් ක්ලබ් රග්බි වලට දැන් මිනිස්සු එනවා අඩුයි මේ ක්ලබ් අටයි තියෙන්නේ ඒක නිසා ක්ලබ් වල තියෙන කම්පිටිෂන් එක වැඩි වුණොත් අත්‍තරම මේ ඔය කියන දේ හරියයි පොඩක් අනිවාර්යෙන් හරි දැන් කට්ටිය දැන් කව මේ කට්ටිය අහනවා ඇයි ධනුෂ්ක රන්ජන් කලින් සීසන් එක ගැහුවේ නැත්තේ කියලා දන්නේ ඇයි කලින් සීසන් එක ගැහුවේ නැත්තේ අපි නම් දන්නවා දන්න නැති කට්ටියට මොකද සීසන් එක ගන්න මගේ ගිය පාර මර්කන්ටයිල් එකේ සෙමි ෆයිනල් එකේදී මගේ නීයගේ ඉන්ජරියක් ආ නීයක ඊට පස්සේ නීයගේ සර්ජරි එකක් කරා සර්ජරිස් දෙකක් කරා දැන් ඒ දෙක රිකවර් කරන එකම ඉන්නේ ඒකයි මට මේ ලාස්ට් සීසන් එකයි මුකුත් සෙල්ලම් කරන්න බැරි වුණේ දැන් මං රිකවර් කරගෙන යනවා මට මං හිතනවා ගොඩක් දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක මේ ටික නම් මං හිතන්නේ මේ දවස්වල ටුර්නමන්ට් ඇත්තී කියලා ඊළඟ සීසන් එක ඉඳලා ක්ලබ් ලීග් එක ගහන්න බලාගෙන ඉන්නවා මේ රිකවර් කරලා අනිවාර්යෙන් ඉතින් අනාගත ප්ලෑන්ස් කොහොමද දැන් මොනවාද ප්ලෑන් කරන්නේ තත්ත්වේ ඉස්සරහට අනාගතේ කියන්නේ දැන් මේ මෑතක් කියන්නේ මේ ටිකේ නම් මම ඉන්ජරි එක රියප් කරන්න තමයි රියප් කරලා සෙල්ලම් කරන්න ඕනේ අනිවාර්යෙන් එතනින් අමතරව ඊට අමතරව බලන්න ඕනේ රග ගාලා ඉවර වුණාම පස්සේ මොනවද කරන්න පුළුවන් ඒවට පොඩ්ඩක් ඔළුව දානවා දැන් මේ දවස් ටිකේ ගෙදර ඉන්න නිසා ගොඩක් මේ ඉතින් රග්බි පැත්තනොත් තියෙනවා ඒ පැත්තත් පොඩ්ඩක් බලනවා මොනවද ඉස්සරහට කරන්න පුළුවන් කියන්නේ එක්සෑම් මනම් තියෙනවා ඒවා ඒවයි කියන්නේ රග පැත්තෙන්ම ඒ පැත්තෙන් යනවද නැත්නම් එතනින් එහාට එතනින් පොඩ්ඩක් එතනින් මේ එතන පොඩ්ඩක් මේවා කරලා වෙන දෙයකට යනවද කියලා තාම කල්පනා කරනක මං ඉන්නේ බලමු ඉස්සරහට මොනවද කරන්නේ කියලා අර ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් කවදාදී ධනුෂ්ක රන්ජන් එක්කෝ කෝච් කෙනෙක් වෙයි නැත්නම් එක්කෝ බිස්නස්මන් කෙනෙක් වෙයි කියලා හිතා ගන්න පුළුවන් අයියෝ ධනුෂ්ක රන්ජන්ගේ ප්ලෑනින් එකේ හැටියට හරි අපි ෂෝ එක අවසන් කරන කලින් දණ්ඩ හිතන හැටියට රග ක්‍රීඩකයෙක් දිනු වෙන්න මොනවාද තියෙන්න ඕනේ රග ක්‍රීඩකයෙක් දිනු වෙන්න කියන්නේ රග ක්‍රීඩකයෙක් වෙනවා කියන එකම රග ක්‍රීඩකයෙක් නම් එයාට ටැලන්ට් එකක් තියෙන්න ඕනේ කියන්නේ ටැලන්ට් එකයි එක එක දේවල් තියෙනවා හැබැයි රග ක්‍රීඩේ දිනුන පළවෙනි හේතුව තමයි ඩිසිප්ලින් එක රග ක්‍රීඩේ විතරක් නෙමෙයි මේ ඕන දෙයක පළවෙනි දේ ඩිසිප්ලින් එක තමන් කරන දෙයට තමන් ඩිසිප්ලින් නම් තමන් 150ක් දිනුන වෙලා ඉවරයි ඩිසිප්ලින් එක තියෙනවා නම් එතනින් එහාට තියෙන ඉතින් තමන් මහන්සි වෙන්න ඕනේ තමන් කරන ස්පෝට් එකක්ද මොකක් හරි ඕන දෙයක් තමන් මහන්සි වෙන්න ඕනේ කරන දෙයට එතනින් යාට ඒ දෙක තියෙනවා නම් ඩිසිප්ලින් එකයි තමන් කරන්නේ මොකද්ද කියලා එක රග වෙනුවෙන් තමන් මොනවද කරන්නේ තමන් කොච්චර මහන්සි වෙනවද තමන් කොච්චර හැම කොච්චර විනාඩි ගානක් පැය ගානක් රග වෙනුවේ වියදම් කරනවද ඒ ටික තමන් දන්නවා නම් එතනින් යාට ප්‍රශ්නයක් නැහැ ඒ ප්ලේයර් මේ වටන්න කාටවත් බෑ එතනින් යාට එයා යනවා තමයි අනිවාර්යෙන්ම තවත් Facebook වල හාක්ස් ගොඩාක් එනවා දණ්ඩ ජොහන් ජේසන් කියනවා ද ග්‍රේටස්ට් ශ්‍රී ලංකන් ප්ලේයර් ඊ හැව් සීන් ධනුෂ්කරෙන් මම දන්නේ එයාටත් ගොඩක්
සතුටුයි මේ වගේ හාත්සුයි ආදරේ එද්දි නැද්ද දන්න ෆෑන්ස්ලට කියන්න තියෙන්නේ ෆෑන්ස්ලට කියන්න තියෙන්නේ එහෙනම් මට මේ අවුරුද්ද ඇත්තටම සෙල්ලම් කරගන්න බැරි වුණා මේ ඒක නිසා මම පොඩ්ඩක් කියන්නේ එයාලා ඉල්ලනවා මම දැන් ඉන්ජරි රියැප් කරලා මේ රිකව කරගෙන යන්නේ ගොඩක් ඊට පස්සේ මට ගොඩක් වෙලාවට මම මාර සතුටුයි සමහරක් වෙලාවට මම සෙල්ලම් කරන්නෙත් නැතුව ඒ සමහරක් මේ ගොඩක් ෆෑන්ස්ලා මට සෙල්ලම් කරා වගේම මට කතා කර කියන්නේ මට මේ මම ඔය කියන්නේ වැඩි සෝෂල් මීඩියා පැත්තට නැතුණාට මම දකිනවා ගොඩක් හැමෝම මා හොයනවා මගේ වීඩියෝ ෂෙයා කරනවා මම සෙල්ලම් කරලා තියෙන දේවල් එළියට දානවා එතකොට මම මාර සතුටුයි මොකද මේ රග ප්ලේ කෙනෙක්ට තියෙන එච්චරයි තමන්ග මේ කිසිම දෙයක් නැහැ හැබැයි ඒ සතුට විතරයි මේ රග ප්ලේට කෙනෙක්ට තියෙන්නේ ඒක ඉතින් මේ මම සෙල්ලම් කරන්න නැතුව ඒක හම්බ වෙනවා කියන්නේ මාර වටිනවා ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ මම අනිවාර්යෙන් මේ ලබන සීසන් එක සෙල්ලම් කරනවා thank you හැමෝටම මට මම සෙල්ලම් කරේ නැති වුණත් මාත් එක්ක ගොඩක් කට්ටිය තියා තාමත් ඉන්නවා රටේම මගේ යාළුවෝ මේ මගේ ෆැමිලි එක ෆෑන්ස්ලා ගොඩක් ඒ කියන්නේ මාර ෆීලිං එකක් තියෙනවා ඒගොල්ලෝ අපේ මගේ ක්ලබ් එක මම සෙල්ලම් කරත් නැතත් ඒ හැමෝම මාත් එක්ක ඉන්නවා එතකොට ලේසි ආයිරිය රිකව කරලා ආයි සෙල්ලම් කරන්න එන්න thank you ඔක්කොටම අනිවාර්යෙන් ඒක ඒ කතාව කිව්වට පස්සේ නම් දණ්ඩා හාත් වෙනවා ආයි ගණන් කරන්න බැරි තරමට කරන්න ඉතර දෙනේ කාදරේ හරි අවසාන වශයෙන් දණ්ඩා මොනවද දෙන ඇඩ්වයිස් එක පටන් ගන්න යන ක්‍රීඩකයින්ට ස්කූල් බෝයිස්ලට මොනවද දෙන ඇඩ්වයිස් එක ඇඩ්වයිස් එක කියන්නේ රග කියන්නේ ස්පෝර්ට් එකක් තමයි හැබැයි රග කියන ස්පෝර්ට් එක කරලා තියෙන කියන්නේ ස්පෝර්ට් එකට එනවා කියන්නේ කවදාත් සමාජයට නරක මිනිහෙක් බී වෙන්නේ නැහැ මොකද ඒ ස්පෝර්ට් එකත් එක්ක කරලා තියෙන දේවල් එක්ක ඩිසිප්ලින් එකත් එක්ක මන්නං ඇඩ්වයිස් කරන්නේ බය නැතුව රග කියන ස්පෝර්ට් එකට එන්න අපේ අපි පොඩි රටක් පුළුවන් නම් ස්පෝර්ට් එකට ඇවිල්ලා හොඳට තමන්ගේ ටැලන්ට් එක පොලිෂ් කරගෙන කවදාරි තමන්ගේ පොඩි රටට මේ ලොකු දෙයක් කරන්න ඒක තමයි අනිවාර්යෙන් මම කියන්නේ දැන් රග ගහන පොඩි කට්ටියටත් රග වලට එන්න ඉන්න කට්ටියටත් මං අදටත් මහන්සි වෙනවා මගේ රටට මොකක් හරි කරන්න මං ට්‍රේන් කළා මේ මං ආසයි දකින්න පොඩි කට්ටිය ඇවිල්ලා මගේ රට වෙන සෙල්ලම් කරනවට ඇත්තටම ඒක තමයි මට කියන්න තියෙන පොඩි කට්ටිය හරි ඒකත් එක්ක අපි ස්තුති කරනවානේ ධනුෂ්ක රංජන්ට අපිත් සමග එකතු වුණාට thank you so much දන්න අපිත් එක්ක එකතු වුණාට මේ දවස්වල කියන ගමම් ඉතින් අපි කියන්නත් ඕනේ කට්ටියම පරිස්සමෙන් ඉන්න ලෙවල් වලට එලා ඉන්න ඔයවත් යන්න එපා ගෙදට වෙලා ධනුෂ්ක රංජන්ගේ පාරණ highlights videos තියෙනවා papa.com එකේ ඒවා ටික බලාගෙන තව තවත් රග්බි වලට එකතු වෙන්න කියලා කියන ගමම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි සමු ගන්නවාද ආයෙවා අප ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න the papare.com youtube channel එක subscribe කර bell icon එක click කරන්න